ආයුබෝවන් හැමෝටම කාර්යබහුල අවේටි මාසයකට අධික කාලයකට පසුව රූපහානේ තාක්ෂණයේ පිවිසුණු තුන්වෙනි වැඩසටහනත් එක්ක ඔබ අප හමු වෙන්න කාලය ලැබිලා තියෙනවා. අද අපි සූදානම් වෙන්නේ රූපහානේ තාක්ෂණයේ පිවිසීම සම්බන්ධව අපි පසුගිය වැඩසටහනේදී කතා කරපු කොටස් කීපයකට නැවත අවධානය යොමු කරන්න. ඔබ දන්නවා තාක්ෂණික දෝෂයන් කීපයක් හින්දා අපිට යම් අපහසුතාවයන් මතුවුණා. ඒ කොටස් සම්බන්ධව කතා කරලා ඊට අමතරව අපි අද දවසේ බලාපොරොත්තු වෙනවා කොටස් දෙකකින් ලද සම්පූර්ණ රූපහානික කොටස් එක්ක අපි මෙතෙක් කතා කරපු කැතෝඩ් කිරණ නලය සම්බන්ධ කැතෝඩ් කිරණ නලයේ තියෙන වයර් සම්බන්ධතා කොහොමද මදර්බෝඩ් එකත් එක්ක සම්බන්ධ වෙන්නේ කියන කාරණේ සම්බන්ධව අපි අද කරුණු පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් අපි වැඩි කාලයක් ගන්නකොට අපේ ප්‍රායෝගික ක්‍රියාකාරකම් වලට යොමු වෙලා බලමු කොහොමද රූපහානික තාක්ෂණයේ විශේෂ වැඩසටහනක් එක්ක ඉදිරියට යන්නේ කියලා. එහෙනම් අපි පසුගිය වැඩසටහනේ අපිට අපහැදිලි වුණු තැන් වල නැවත ක්‍රියාකාරකම් ආරම්භ කරමු. මම ඔබට මතක් කළා මෙන්න මේ වගේ අපි එදා කඩපු කැතෝඩ් කිරණ නලයේ වීදුරු කොටසක් මේ තියෙන්නේ. ඒ වීදුරේ ඇතුළේ පෘෂ්ඨයට අපි මීටරේ තියලා බලමු. ඔන්න ඔබට පේනවා මීටරේ රීඩින් එකක් පේනවා. ඊළඟට අපි බලමු මේකේ අනිත් පැත්තේ මීටරේ තියලා මේ තියෙන්නේ කන්ඩෙන්සරේ දෙන පෘෂ්ඨය. අපි මතක් කරා ලොකු 40,000ක පමණ විදුලියක් වෙන කොටසක් මෙතන තියෙනවා කියලා. මේ තියෙන්නේ ඒ කන්ඩෙන්සරේ ධන පෘෂ්ඨය. ඒ ධන පෘෂ්ඨයේ විදුරු ආලේපය මත මේ මීටරේ තිබුණාම ටෙස්කෝප් තිබ්බම දුවනවා. ඒ කියන්නේ මේ දෙක එකතු වෙලා හරියටම අපි මීටරේ ටෙස්කෝප් එක මෙහෙම තිබ්බොත් එහෙම මේ කන්ඩෙන්සරේ ධන මේ ඍණ පැත්ත. මේ විදිහට තමයි කැතෝඩ් කිරණ නලයට එන 40,000ක පමණ ඇනෝඩ් විදුලිය ස්මූතින් කිරීම සඳහා කන්ඩෙන්සරයේ සකසලා තියෙන අපූර්ව ක්‍රමය තමයි මේ දැන් ඔබට පැහැදිලි ඇති. පසුගිය වැඩසටහනේ මේ කොටස අපිට මල්ටිමීටරේ දකින්න පුළුවන්කමක් ලැබුණේ. ඊළඟට අපි බලමු අපි කොටසක් ඔබට පෙන්වුවා ටීවී තිරෙන් කඩලා ගත්ත මේ කොටස. මේ කොටස තමයි මෙන්න මේ විදුරු පෘෂ්ඨයට සම්බන්ධ වෙන්නේ. මේ තියෙන්නේ ඇනෝඩේ සම්බන්ධ වෙන කොටස. මේ ඇනෝඩේට අධි විදුලි ධාරාවක් ලැබුණාම ඒ මතට මෙහින් එන කැතෝඩ් කිරණ ඇදිලා එනවා. අපි දන්නවා කැතෝඩ් කිරණ ඍණාරෝපිතයි කියලා. ඉතින් ඒ ඍණ කිරණ ඔබට පේනවා ඇති මෙතන. අපි මේ අතර බැලුවොත් එහෙම මේකේ පැහැදිලිවම තියෙනවා පොඩි සිදුරු තුනක්. ඒ තමයි RGB එහෙම නැත්නම් කලර් ගන් තුන විදිහට වැඩ කරන්නේ. ඊළඟට අපි මේ පැත්තෙන් බැලුවොත් එහෙම අපිට පේනවා මේ කුඩා සිදුරු තුන මේ විදිහට තියෙනවා. මම මෙතනින් කඩලා ඉවත් කරලා තියෙනවා මේ කැතෝඩේ කියන කොටස. අපි වැඩි හිතන්නේ මේ හැම කොටසක්ම එක ළඟව ක්‍රමිකව පිහිටලා තියෙන තහඩු කොටස් ටිකක් විතරයි මේ තියෙන්නේ එක එක නම් වලින්. අපි ඊළඟට බලමු මම මෙතනින් කඩලා ඉවත් කරලා ගත්ත කැතෝඩේ කියන්නේ මොකක්ද කියලා. ඒකත් තහඩු කොටසක්. මේ ඔබට පේනවා මේ තියෙන්නේ කැතෝඩ දෙකක්. මේ තියෙන්නේ කැතෝඩ දෙකක්. මේක ඇතුලේ චුට්ටි සිදුරක් වගේ තියෙනවා. මේ සිදුර ඇතුළට තමයි පිලමන්ට් එක එහෙම නැත්නම් සූත්‍රිකාව බැහැලා තියෙන්නේ. මේ කැතෝඩේ රත් වෙනකොට තමයි මෙතනින් කැතෝඩ කිරණ මේ සිදුර වලින් එළියට එන්නේ. එහෙනම් අපි තවදුරටත් සියුම්ව බලමු මේ කැතෝඩ කියන්නේ මොකක්ද කියලා. මේ කැතෝඩ මෙතන දෙකක් තියෙනවා. මම මෙතන කඩලා ගත්ත එක අපි බලමු අරගෙන. මේ තියෙන්නේ මම කඩලා ගත්ත තුන්වෙනි කැතෝඩය. මේ තියෙන තුන්වෙනි කැතෝඩය. මේ කැතෝඩය ඔබට පේන ඇති මෙතන පොඩි සිදුරක් තියෙනවා. ඊළඟට අපි බලමු සූත්‍රිකාව. එහෙම නැත්නම් ටියුබ් එකට ලැබෙන ෆිලමන්ට් වෝල්ටේජ් එකට මොකද වෙන්නේ කියලා. මෙන්න බලන්න, ඔබ අවධානයෙන් බලන්න. අපි කරවලේ අතපත ගන්න ඕනේ. අපි මේ ටීවී ටියුබ් එකේ ඇතුළත දේවල් දැනගෙන තමයි රිපෙයාර් වලට යන්න ඕනේ. අපිට මේ ගැන දාලා අවබෝධයක් තියෙනවා. ඒ කියන්නේ ඒ නිසා තමයි මම ඔබට මේ ගැන පුළුකුලා කියන්නේ. මේ තියෙන්නේ පිලමන්ට් තුන. ඔබට පේනවා ඇති මේ පිලමන්ට් තුන එක පෙළට සම්බන්ධ කරලා තියෙන්නේ. මේකට විදුලිය ලැබෙනවා AC විදුලිය 6කට ආසන්න ප්‍රමාණයක්. ෆ්ලයිබැක් එකකින් තමයි විදුලිය ඉන්නේ. මෙන්න මේ සූත්‍රිකා තුනක් තියෙනවා ඔබට පේනවා ඇති. මේක පොඩ්ඩක් දිග ඇරිලා තියෙන්නේ. මේ සූත්‍රිකාව බහිනවා මෙන්න මේ කියන කැතෝඩේට. මෙන්න මේ ආකාරයට බැහැලා තමයි තියෙන්නේ. එතකොට මේ කැතෝඩේ රත් වෙනවා. රත් වෙන්න මේ සූත්‍රිකාවට ලැබෙන විදුලිය සමග
මේක රතු පාටට රෙඩ් හොට් වෙනවා එතකොට මේ මේ කැතෝඩේ රත් වෙලා මෙන්න මෙතනින් කැතෝඩේ කිරණ නිකුත් කරන්න පටන් ගන්නවා මෙන්න මේ ක්‍රියාවලිය තමයි මේ ටියුබ් එක ඇතුලේ වෙන අපූරු ක්‍රියාකාරීත්වය මේ ඔක්කොම එකට එකක් ගෑවෙන්නේ නැතුව තියෙන්නේ මේ වීදුරු වීදුරු වලින් තමයි මේවා වෙන් කරලා තියෙන්නේ මේ එකට එකක් ගෑවෙන්න විදිහක් නැහැ අපිට මල්ටිමීඩියෙන් බලන්න පුළුවන්නේ රීඩින් එකක් බලන්න පුළුවන් මෙන්න මේ සූත්‍රිකාව සම්බන්ධ වෙන පින් දෙක විතරයි ඉතින් මට මෙන්න මේ ටික තමයි ටියුබ් එක ඇතුලේ ඔබට පහදන්න තියෙන කරුණු ටික ඊළඟට අපි අද බලමු මේ ටීවී ටියුබ් එකක් මන් ළඟ තියෙනවා ටීවී කොටස් ඔක්කොම තියෙනවා මේ විදිහට අපි වෙන් කරලා ගත්ත මේ CRT ටියුබ් එකට එන සම්බන්ධක අග්ග මේ තියෙන අග්ග කොහොමද මදර් බෝඩ් එකත් එක්ක සම්බන්ධ වෙන්නේ කියන කාරණේ ඊළඟට අපි පොඩ්ඩක් මේ ටියුබ් එක මේ කිට් එකේ අරගෙන බලමු අපිට මේකේ සම්බන්ධය ඉගෙන ගන්න තියෙන කාරණු ටික මෙච්චරයි දැනට දැන් අපි බලමු කොහොමද ටියුබ් එකේ තියෙන මෙන්න මේ සම්බන්ධක අග්ග සම්බන්ධ වෙන්නේ මදර් බෝඩ් එකට කියලා ඔබට පේන ඇති මෙතන තියෙනවා අපි කලිනුත් මතක් කරා ફોકસ පින් එකත් එක්ක පින් 8ක් තියෙනවා මේ 8ෙන් බොහොම ලේසි අපිට පින් අඳුනා ගන්නට අපි මෙතනින් RGB විදිහට කැතෝඩ 3ට 3ක් අයින් කරොත් ඊළඟට 2ක් ෆිලමන්ට් වෝල්ටේජ් එක විදිහට අයින් කරොත් ඒ කියන්නේ සූත්‍රිකා විදුලිය ලැබෙන පින් දෙක විදිහට අයින් කරොත් තව 2ක් ඉති දෙනවා ඒකෙන් ස්ක්‍රීන් වෝල්ටේජ් එක ලැබෙන එක සහ ඒ කියන්නේ G1 සහ G2 කියන පින් දෙක මම කලින් මතක් කරා G3 කියන්නේ ફોકસ එක G2 කියන්නේ ස්ක්‍රීන් වෝල්ටේජ් එක G1 කියන්නේ අර්ත් වෙන පින් එක එහෙනම් අපි දැන් බලමු ඊළඟට මේ neck board එක කොහොමද සම්බන්ධ වෙන්නේ කියලා සම්බන්ධ වෙන්නේ කියලා මේ දැන් ඔබට පැහැදිලිව පේන ඇති මේ neck board එකේ තියෙනවා එකම වර්ගයේ කොටස් තුනක් අපිට දකින්න පුළුවන් transistor තුනක් තියෙනවා ඒ වගේම resistor තුනක් තියෙනවා මේ මම ඊටාම සරල ටියුබ් එකක් ඔබට TV එකක් තෝරාගත්තී මෙතන මේක Panasonic වර්ගය අපිට මෙතන වර්ගයේ එච්චර වැදගත් වෙන්නේ හැම TV එකම කලර් TV එකම තියෙන මූලික සිද්ධාන්ත ටික එකයි මේ තියෙන ට්‍රාන්සිස්ටර් තුන තමයි කැතෝඩ තුනට සැපයුම් වෙන ට්‍රාන්සිස්ටර් තුන. ඒ වගේම මේ තියෙන මේ රෙසිස්ටන් තුනත් ඒ කැතෝඩ තුනට අදාළව තියෙන ඒවා තමයි. මේ හැම එකක්ම තුනක් බැගින් තියෙන්නේ ඒ නිසා. දැන් අපි මේක මේ neck board එක සවි කරොත් මේ tube එකේ උඩට සවි කරොත් අපිට ඔබට පැහැදිලිව පේනවා ඇති මෙතන මෙන්න මෙතන pin දෙකක් එකට සම්බන්ධ වෙලා තියෙනවා. ඒ කියන්නේ G1 pin එක සහ සූත්‍රිකාවට එහෙම විදිහේ ලැබෙන එක pin එකක්. මේ දෙක එකතු වෙලා තිනවා. මේවා නම් කරලා තිනවා ඔබ TV board එකේ කරන් පරිස්සමට බලුවොත් ඔබට සමීප රූපේ පේනවද මං හිතන්නේ පේනව ඇති මෙතන තියෙනවා KG කියලා කියන්නේ කැතෝඩ ග්‍රීන් කැතෝඩ් එක ඊට පස්සේ මෙතන තියෙන්නේ G2 කියන එක ස්ක්‍රීන් වෝල්ටේජ් එක කියන එක කියන්නේ තිරේ එළිය වෙන්නේ එකෙන් මෙතන තියෙනවා KR කියලා ඒකෙන් රතු පාට ගන්න එක තමයි එතන KR කියලා තියෙන්නේ මෙතන KG කියලා තියෙන්නේ KG කියලා තියෙන ග්‍රීන් එක KB කියලා තියෙන්නේ බ්ලූ එහෙම නැත්නම් නිල් පාට ගන්න එක මේවා නම් කරලා තියෙනවා දැන් එන අලුත්ම TV වල නම් මේවා නම් කරලා නැහැ සමහර විට අපිට ඒ හැසිරීමෙන් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ ඊළඟට අපිට පේන මෙතන වයර් තුනක් තියෙනවා වෙනම මේ වයර් තුනෙන් දෙකක් සූත්‍රිකා විදිහට නැත්නම් ෆිලමන්ට් විදුලිය ලැබෙන්නේ අපි මේ වැඩ කරන TV එක මේ ෆිලමන්ට් විදුලිය අයින් කරොත් අනෙක් සියලුම විදුලියන් ලැබෙද්දී මේ ෆිලමන්ට් වෝල්ටේජ් එක අයින් කරොත් තිරේ අඳුරු වෙලා යනවා අපිට කිසිම රූපයක් හෝ ආලෝකයක් මේ ඉස්සරහින් තිරේ බලන්න ලැබෙන්නේ නැහැ. ඊළඟට මෙතන තව තියෙනවා තව එක වයර් එකක් තියෙනවා. ඒකෙන් 180ක 100කට වැඩි විදුලියක් එනවා. ඒ විදුලියෙන් තමයි මේ ට්‍රාන්සිස්ටර් වල කලෙක්ටර් එකට සම්බන්ධ වෙලා ඊට පස්සේ මේ ගන් කැතෝඩ තුනට සම්බන්ධ වෙන විදුලිය ලැබෙන්නේ ඒ පින් එක. ඒකට මේ පින් තුන හරි මේ වයර් තුන හරි ඊළඟට මෙතන තියෙනවා වයර් පහක් මේ වයර් පහෙන් තුනක්ම රූප රැගෙන එන වයර් තුනක් ඒ කියන්නේ අපි කිව්වොත් එහෙම RGB මේ කැතෝඩ තුනට එන වයර් තුනක් තමයි මෙතන තියෙන්නේ
ඊළඟට මෙතන තව තියෙනවා එක වයර් එකක්. එතන මේ සර්කිට් එක වැඩ කරන්නට වෝල්ටේජ් 9ක් 8ක් වගේ වෙන විදුලියක් කෙන එකක් තියෙනවා. ආයෙ තියෙන්නේ ඇර්ත් වයර් එකක්. ඉතින් මේ ටික තමයි neck board එක හරහා මේ විදිහට සම්බන්ධ වෙන්නේ මේ තිරයට. ඔබට පේනවා ඇති මේ neck board එකේ මෙතන කොටස අයින් කරපුවම මෙතන ප්ලාස්ටික් කොටසක් තියෙනවා. ඒක ගැලවිලා වැටුණා. මෙතන පේනවා ඇති ඔබට මේ එක පින් එකක් ටිකක් දුරින් තියෙනවා. මේ තියෙන්නේ focusing voltage එක ලැබෙන පින් එක. මේ focusing විදිලිය තමයි මෙතන අපි මෙතන බැලුවොත් මේ anode cap එක fly back එක high වෙන කොටස මෙතන තියෙන්නේ. මෙතෙන්ට විදිලිය 40000ක් 10000කට වැඩි එමෙ නැත්නම් 30000ක් 40000ක් වගේ ඉන්න විදිලියක් මෙතෙන්ට ලැබෙනවා. ඊළඟට වැඩි විදිලියක් ලැබෙන්නේ මෙන්න මේ කියන focus එකට. focus එකට ලැබෙනවා විදුලිය සාමාන්‍යයෙන් අපිට මේක මෙෂර් කරලා මේකේ සර්කිට් වල වැඩි පැහැදිලිව දාලා නැහැ. සාමාන්‍යයෙන් 1000කට වැඩි විදුලියක් මෙතෙන්ට ලැබුණොත් ඊළඟට වැඩි විදුලියක් ලැබෙන්නේ G1 කියන පින් එකට. sorry G2 කියන පින් එකට තමයි G1 නැවත් වෙනවා. G2 කියන පින් එකට තමයි මෙන්න මේ සම්බන්ධනේ G2 කියන එක තමයි ඊළඟට වැඩි විදුලිය ලැබෙන්නේ. මේකට සාමාන්‍යයෙන් 500ක් 700ක් 1000ක් අතර විදුලි ප්‍රමාණයක් මෙන්න මේ G2 කියන එකට ස්ක්‍රීන් වෝල්ටේජ් එකට ලැබෙනවා. දැන් අපි හොඳට වැඩ කරමින් තියෙන රූප වාහිනියක පරිස්සමට අපි මේ G2 එක එහෙම නැත්නම් ස්ක්‍රීන් වෝල්ටේජ් එක ගැලෙව්වොත් එහෙම ඒත් රූපේ අඳුරු වෙලා යනවා. කලාතුරකින් සාමාන්‍යයෙන් අපහැදිලිව රූපයක් සාමාන්‍ය ඡායාවක් වගේ දකින්න පුළුවන්. අපි වැඩ කරන රූප වාහිනියක අපි හිතමු මෙන්න මේ ෆෝකසින් වෝල්ටේජ් එක අයින් කරොත් එහෙම රූපේ බොඳ වෙලා යෑමක් තමයි අපිට බලන්න තියෙන්නේ. සාමාන්‍ය රූපයක් පේන්නේ නැහැ. ටිකක් මීදුම් බාලා වගේ තත්ත්වයක් අපිට දකින්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි මේ තිරයට සම්බන්ධ වෙන්නේ. අපි ඊළඟට බලමු තව මොනවද මේ තිරයට සම්බන්ධ වෙන වයර් මොනවද කියලා. ඔබට පේනවා ඇති මෙන්න මේ තියෙන කර දඟරේ. එහෙම නැත්නම් යෝක් කොයිල් එක. මේ යෝක් කොයිල් එක සම්බන්ධ වෙන්නේ මදර් බෝඩ් එක අපි චුට්ටක් අතර ගමු. මේ මදර් බෝඩ් එකේ මෙන්න මේ ස්ථානෙදි මේ ෆ්ලයි බෑක් එක ආසන්නයේ තියෙන මෙන්න මේ වර්ටිකල් සහ හොරිසොන්ටල් කොටස් වලට තමයි මේ යෝක් කොයිල් එකෙන් එන වයර් සම්බන්ධ වෙන්නේ. අපි දැන් මේ කොහොම ක්ලිප් කරලා බලුවොත් එහෙම මේ ආකාරයට මේක වැරදි විදිහට සම්බන්ධ කරන්න බෑ. මේ පින් පිටලා තියෙන විදිහට වැරදි විදිහට මේක වදින්නේ නැහැ කොහොමත්. මේ අතර තමයි හරි වෙන්නේ. මෙන්න මේ ආකාරයට සම්බන්ධ වෙනවා. මේ තියෙන්නේ හොරිසොන්ටල් ලයින් එක, මේ තියෙන්නේ වර්ටිකල් ලයින් එක. අපි දැන් මේ කොයිල් එක මෙහෙම ගලවලා ගත්තොත් මේ තියෙන හොරිසොන්ටල් කොයිල් එක, හොරිසොන්ටල් කොයිල් එක එකට වැඩි විදුලියක් එනවා. මේ තියෙන වර්ටිකල් කොයිල් දෙක, මේ වර්ටිකල් කොයිල් දෙක සම්බන්ධ වෙන්නේ මෙන්න මේ බෝඩ් එකේ තියෙන වර්ටිකල් IC එක, වර්ටිකල් කොටස තමයි මෙන්න මේ පින් දෙකත් එක්ක සම්බන්ධ වෙන්නේ. මේ ගැන විස්තර අපි වැඩි විස්තර පස්සේ කතා කරමු. මේ තියෙන ෆ්ලයි බෑක් එකට සම්බන්ධ වෙන මේ අපි කතා කරා, මේ කොටස අපි කතා කරා. මේක සම්බන්ධ වෙනා මෙන්න මේ ස්ථානෙට. ඊටමත් වැඩි විදුලියක් මෙතෙන්ට එනවා. අදි විදුලි ධාරාවක් 40000ක පමණ. ඔබට පේන ඇති මේක උණු වෙලා තියෙන මේ යම් දෝෂයක් හින්දා මේ වගේ දෝෂ එනවා. අපිට පුළුවන් විතර මෙන්න මේ කැප් එක වෙනුවට වෙන අලුත් වෙනත් ෆ්ලයි බෑක් එකකින් මේක කපලා අරගෙන සවි කරන්න අලුත් ෆ්ලයි බෑක් එකක් දාන්න නැතුව. ඉතින් ඒත් එක්කම මේ තියෙන ෆ්ලයි බෑක් එකේ ඉන්න මේ වයර් දෙක තමයි ෆ්ලයි බෑක් එකෙන් එන ලොකුම වයර් එක තමයි මේ ලොකුම විදුලි ධාරාවක් එන ඇනෝඩ් කැප් එක සම්බන්ධ වෙන කොටස. ඊළඟට මේ ඊළඟට තියෙන ලොකුම වයර් එක තමයි ෆෝකසින් විදුලිය එන වයර් එක. මේ ෆෝකසින් විදුලිය සම්බන්ධ වෙන neck hold එක හරහා මෙන්න මේ ෆෝකසින් ලයින් එකට. ඊට පස්සේ ස්ක්‍රීන් වෝල්ටේජ් එක සම්බන්ධ වෙන්නේ මෙන්න මේ හැරේ පින් එකට. ඒක අපිට හරියට බලන්න neck board එකෙන් අපි බලන්න ඕන. මේක තමයි ස්ක්‍රීන් විදුලිය සම්බන්ධ වෙන එක. එතකොට මේ TV ටියුබ් එකෙන් එන කැතෝඩ් කිරණ වලින් එන ගොඩාක් පින් සම්බන්ධ වෙන්නේ ෆ්ලයි බෑක් එකට තමයි. ඊළඟට අපි බලමු මේක මම මතක් කරගු නැති තව ලයින් එකක් තියෙනවා. දෙකක් තියෙනවා මෙන්න මේක. මේ වැදගත් කොටස මේ ටියුබ් එකේ ඇර්ත් එක. ටියුබ් එකේ ඇර්ත් එක මේක ඇතුළට සම්බන්ධ වීමක් නැහැ. මේ අර මම මතක් කරපු ලොකු කන්ඩෙන්සරේ රීනපුස්ටයත් එක්ක සම්බන්ධ වෙන මේ තමයි මේකේ ඇර්ත් එක විදිහට සලකන පින් එක. ඊළඟට අපි මෙතෙක් කතා නොකරපු තව කොටසක් තියෙනවා මෙන්න මේ කොටස. හොඳට බලා ගන්න. මෙන්න මේ කොටස. මේකේ තියෙන ඇතුළත තියෙන්නේ දිග මේ කොයිල් එකක් තමයි තියෙන්නේ. මේකට අපි කියනවා ඩිගර්ෂන් කොයිල් එක කියලා. මේක වැඩ කරන TV එක මේක අයින් කරා TV එක වැඩ කරනවා. ප්‍රශ්නේ තියෙන්නේ
සාමාන්‍ය කලර් බැච් වගේ ටියුබ් එකේ දකින්න පුළුවන් මේ කොටස අයිනවා. ඉතින් මේ කොටස සම්බන්ධ වෙන්නේ මදර්බෝඩ් එකේ මෙන්න මේ හැරි මේ මෙන්න මේ කොටසට තමයි මේ ඩෙකෝෂන් එක සම්බන්ධ වෙන්නේ. මේ ඩෙකෝෂන් එක වැඩ කරන්නට මෙන්න මේ පාට් එක ගොඩාක් ප්‍රයෝජනවත්. ඩෙකෝෂන් කොයිල් එකට සම්බන්ධ වෙන්නේ ඒක. එතකොට මෙන්න මේ ටික තමයි අපිට කලර් ටියුබ් එක සම්බන්ධ වෙන කලර් ටියුබ් එක මදර්බෝඩ් එකට සම්බන්ධ වෙන විදිය. මම මේ ඔබට මතක් කරන විශේෂ කාරණා මම ඔබට මේ රූපවාහිනී තාක්ෂණ ගැන කියලා දෙන්න ආරම්භක දෙයක් විදිහට සලකලා ගත්තේ කැතෝඩ කිරණ නලය. ඉතින් කැතෝඩ කිරණ නලය ප්‍රධාන කොට ගත්තාම අපිට අනෙක් කොටස් වලට යන්න ලේසි හින්දා තමයි මම මේක සම්දිස්ථානයක් විදිහට මේ ටියුබ් එකෙන් ඔබට මේ රූපවාහිනී තාක්ෂණ ගැන කියලා දෙන්න ආරම්භ කළේ. ඉතින් දැන් අපි තවදුරටත් බලමු. අපි දැන් යම් හේකින් මෙතන තියෙනවා අපි නැවතත් මේ neck board එක අතර ගත්තොත් එහෙම neck board එක අපි මෙහෙම සවි කරොත් neck board එක සවි කරොත් එහෙම දැන් අපි කියමු මේ රූපහිනේ වැඩ කරනවා කියලා අපි හිතමු. මේ වැඩ කරන රූපහිනේ අපි මෙතන අපි මතක් කරා RGB කියලා කැතෝඩ 3ට වීඩියෝ සිග්නල් එක එන වයර් 3ක් තියෙනවා. මේ වයර් 3ෙන් අපි එකක් ගැලෙව්වොත් අපි මෙතනින් කියමුකෝ අපි දැන් මෙතන තියෙනවා රතු පාට ගන්න එක KR KG sorry KG කියලා තියෙනවා KG එක අපි KG එක විතරක් EM පැස්මෙන් අයින් කරලා ගැලෙව්වොත් එහෙම TV එක කිසිම දෝෂයක් නැතුව වැඩ කරනවා. හැබැයි පාට දෙකකින් ඒ කියන්නේ රතු පාටයි නිල් පාටයි එක වැඩ කරනවා. green පාට එහෙම නැත්නම් කොළ පාට නැතුව වැඩ කරනවා. එතකොට රූපයක් පෙනුනට සාමාන්‍යයෙන් අසාමාන්‍ය රූපයක් තමයි එච්චර අලංකාරණ ඇති රූපයක් තමයි පෙනෙන්නේ. ඊළඟට අපි කරන වැඩේ අපි මෙතන තියෙන B එක ගලවනවා. ඒ කියන්නේ නිල් පාට තිරයට නිල් පාට කැතෝඩයට එන වයර් එක ගලවලා අයින් කරොත් මෙතනින් හරි ගලවලා අයින් කරොත් එහෙම අපිට දකින්න හම්බෙනවා. දැන් අපි කොළ පාට එක ගැලෙව්වා, ඊට පස්සේ නිල් පාට එකත් ගැලෙව්වා. දැන් අපිට තනි පාටින් එහෙම නැත්නම් රතු පාටින් විතරක් වැඩ කරන රූපයක් අපිට තිරේ දකින්න ලැබෙනවා. කිසිම බාධාවක් නැහැ. සවුන්ඩ් එක හොඳට අහන්න පුළුවන්. අපිට නිල් පාට රතු පාට රූපයක් බලන්න පුළුවන්. අපි මෙහෙම හිතමු. අපි දැන් ඔන්න කැතෝඩ දෙකක් ගැලෙව්වා. අපි දැන් තුන්වෙනි එකත් රතු පාට එකත් ගලවලා දානවා. එතකොට අපිට මේ තිරේ ඉස්සරහා කිසිදු රූපයක් දකින්න හම්බෙන්නේ නැහැ. අඳුරු තිරයක් තමයි දකින්න ලැබෙන්නේ. මම මෙහිදී ඔබට වැදගත් කාරණයක් කියනවා. අපි මේ ටියුබ් එක හොඳද කියලා දැනගන්න හොඳම ක්‍රමයක් තමයි මේ කැතෝඩ 3 RGB 3 EM පැස්මෙන් අයින් කරලා TV එක ඔන් කරලා බැලුවොත් TV එකේ කිසිම රූපයක් නැතුව කළු පාටට අඳුරුවට තියෙනවා නම් අපිට මේ ටියුබ් එක හොඳයි කියලා එක පැත්තකින් හිතන්න පුළුවන්. මේ TV එකේ තව එන ටියුබ් එකේ තව එන දෝෂ තියෙනවා. නමුත් එක පැත්තකින් අපිට හිතන්න පුළුවන් මේ වයර් 3 RGB 3 ගැලෙව්වොත් එහෙම මේ තිරේ අපිට කිසිම රූපයක් නැහැ කළු පාටට දකින්න පුළුවන්. එතකොට අපිට තීරණය කරන්න පුළුවන් මේ ටියුබ් එක එක විදිහකින් හොඳයි කියලා. අපි මේ RGB වයර් 3 ගැලෙව්වටත් පස්සේ තිරේ මොකක් හරි පාටක් ඉරි ටිකක් එහෙම දකින්න තියෙනවා නම් ඒ ටියුබ් එක නරක් වෙච්ච එකක් විදිහට තමයි අපිට හිතන්න තියෙන්නේ. ඒත් එකම තව මේකේ TV තිරේකට එන දෝෂ තව තියෙනවා. පොතේ මේ අපි මේ වෝල්ටේජ් ඇඩ්ජස් කරත් ෆෝකසින් වෝල්ටේජ් ඇඩ්ජස් කරත් තිරේ ලස්සනට ෆෝකස් වෙලා ලස්සනට ඉන්නේ නැති දෝෂයකුත් මේ තිර වලට එනවා. ඒත් එක්කම තවත් කලාතුරකින් එන දෝෂයක් තමයි අර අපි කලින් පෙන්නපු මේ සූත්‍රිකාව. අපි කලින් පෙන්නපු මෙන්න මේ සූත්‍රිකාවලින් එකක් හෝ තුනම හෝ පිච්චිලා යන්න පුළුවන්. එතකොටත් මේ තිරේ කිසිම රූපයක් අපිට දකින්න ලැබෙන්නේ නැහැ. තවත් වෙලාවකට මේ තිරේ ලැබෙන අධි වෝල්ටීයතාවය නිසා මේ තිරේ පිපිරීමකට ලක් වෙනවා. ඒ වගේ වෙලාවට මේකේ අපිට සද්දයක් එනවා, පොඩි කිරි කිරි ගාල සද්දෙකුත් එක්ක ලීක් එකක් එනවා නම් ඒත් මේ තිරේ හොඳ නැහැ. සමහර වෙලාවට මේ තිරේ බැහැපුවාම කල්යනකට මේකේ ෆෝකසින් නැති තත්ත්වයක් එහෙම එනවා. ඒ වගේ දෝෂ තමයි මේ රූපවාහිනී තිරේ එන්නේ. ඉතින් මට රූපවාහිනී තිරේ සම්බන්ධව තිරේ කොහොමද බෝඩ් එකට සම්බන්ධ වෙන කාරණා සම්බන්ධව අද මේ ටික තමයි ඔබට මතක් කරන්න තියෙන්නේ. ඊළඟට අපි මතක් කරොත් එහෙම මේ තියෙන RGB 3 කොහොමද බෝඩ් එකට සම්බන්ධ වෙන්නේ කියන කාරණාව මම මතක් කරේ නැහැ කලින්. මෙන්න මේ කියන මේ මදර් බෝඩ් එකේ තියෙන
ටිකක් දුරින්ම සම්බන්ධ වෙලා දැන් අපි අනෙක් දේවල් කතා කරොත් මේ ප්ලේබැක් එක ආශ්‍රිතව ඒ කොටස් වලට තමයි සම්බන්ධ වෙන්නේ ඩෙගෝෂන් එක මෙතෙන්ට සම්බන්ධ වෙන ටිකක් දුරින් දුරින් සම්බන්ධ වෙනවා මෙන්න මේ සිග්නල් ගේන වයර් තුන සම්බන්ධ වෙනවා ටිකක් දුරින් මෙන්න මේ ජංගල් IC එක කියන එකට මේ ජංගල් IC එක කියන්නේ ජංගල් IC එකෙන් ගොඩාක් කාර්යයන් වෙනවා මේ රූපය හැදිලා RGB මිශ්‍ර කරලා රූපය රූප තරංග එන එක ඊළඟට සවුන්ඩ් සිග්නල් එක වෙන් කරලා දෙන එක ඊට පස්සේ වර්ටිකල් IC එකට අවශ්‍ය සිග්නල් දෙන එකත් මේ වගේ ගොඩාක් කටයුතු මේ ජංගල් IC එකෙන් වෙනවා. ඉතින් අපි අද දවසේ මේ ඔක්කොම පැහැදිලි කරන්න විදිහක් නැහැ. අපි ඒවා ඉදිරි වැඩසටහනකින් කතා කරමු. මෙන්න මේ ආකාරයට තමයි රූප වාහිනී තිරයක තියෙන කැතෝඩ කියන නලයේ තියෙන වයර් මදර්බෝඩ් එකට සම්බන්ධ වෙන්නේ. එහෙනම් අපි ඉදිරියේදී තවත් වැඩසටහනකින් රූප වාහිනී තාක්ෂණයේ 34 වෙනි වැඩසටහනකින් මේ මදර්බෝඩ් එකේ ක්‍රියාකාරීත්වය සම්බන්ධව තොරතුරු කතා කරලා බලමු. එහෙනම් අද මෙතකින් අපේ වැඩසටහන සමාප්ත කරනවා. ඔබට සුබ දවසක්.